ඊළඟට අපි කතා කරන්න යන්නේ එක්සෙල් ගැන. ඉතින් එක්සෙල් ගැන කතා කරද්දී එක්සෙල් භාවිතා කරන්නේ අපි ස්ප්‍රෙඩ්ෂීට් ඇප්ලිකේෂන්ස් වලට. ඒ කියන්නේ කැල්කියුලේෂන්ස්, ඒ වගේම ටැබියුලේෂන්ස්, ටේබල් වල ඩේටා දාන්න, චාට් හදන්න, ග්‍රාෆ්ස් හදන්න, ඒව ඇනලයිස් කරන්න, ඒ වගේම ප්‍රසන්ටේෂන් වලට අවශ්‍ය ඩේටා ඇනලයිස් කරන්න. ඉතින් ඒ වගේ ගොඩාක් දේවල් වලට එක්සෙල් වල ෆන්ක්ෂන්ස් ගැන, කියන්නේ එක්සෙල් වල ෆන්ක්ෂන්ස් තියෙනවා මැත්ස් වලට, කවුන්ටින් වලට, සයන්ස් වලට, ඉලෙක්ට්‍රොනික්ස් වලට. ඉතින් මේකේ කියලා නියම කරන්න බැරි ෆන්ක්ෂන්ස් ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඒ හින්දා එක්සෙල් කියන එක මේ දේට විතරක් පාවිච්චි කරනවා කියලා කියන්න. සමහර ගේම්ස් හදනවා එක්සෙල් වලින්, පසල්ස් හදනවා, ඒ වගේම ටෙම්ප්ලේට් හදන්න පුළුවන් අපිට, කවුන්ටින් වල බැලන්ස් ෂීට්ස් හදන්න පුළුවන්, ඒ වගේ ගොඩක් දේවල් වලට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් එක්සෙල් ගත්තම මුලින්ම මේ එක්සෙල් තිබ්බේ ඇත්තම CLI වර්ෂන් එකෙන් ආව, ලෝටස් විදිහට, ලෝටස් 1, 2, 3 විදිහට ආවා. ඊට පස්සේ කාලයක් එක්ක එතකොට එක්සෙල් නෙමෙයි කියන්නේ. ඉතින් එක්සෙල් ඩිවලොප් වෙලා ඇවිල්ලා අද වෙනකොට අලුත් වර්ෂන්ස් මේකේ තියෙනවා. ඉතින් මම පාවිච්චි කරන්නේ ඔෆිස් 365 වල තියෙන එක්සෙල්. ඉතින් ඔයාලගේ වර්ෂන් එක පක්ුණා මේ බේසික් එක කොහේ මොකේ කතා කරත් මේ ටික ඕනම. ඉතින් මුලින්ම කියන්න ඕන මේ එක්සෙල් වල පල්ලහැට අපි නැවිගේට් කරනකොට මේ අතර තියෙන ඒවට අපි කියනවා, මේ මම සිලෙක්ට් කරලා පෙන්නන ඒවට රෝස් කියලා කියනවා. ඒ වගේම පල්ලහැට තියෙන ඒවට අපි කියනවා කොලම්ස් කියලා. ඉතින් මේ රෝස් සහ කොලම්ස් ක්‍රොස් වෙන ඒවා, මේ සිලෙක්ට් වෙන ඒරියා එකක් අපි කියනවා සෙල් එකක් කියලා. ඉතින් මේ සෙල්ස් වලින් තමයි ස්ප්‍රෙඩ් ෂීට් එක හැදිලා තියෙන්නේ. ඉස්සරහ ෂීට් තුනක් ආවා මේකේ, දැන් ෂීට් එකයි එන්නේ. හේතුව මේකේ රෝස් කොලම්ස් ගන්න ඉක්විටි වැඩි කරලා තියෙනවා. ඒ වගේම ඔයාලට මේකේ අවශ්‍ය නම් අලුත් ෂීට්ස් ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් ඉස්සලම් බලමු මේ ෂීට් එකේ නැවිගේට් කරන හැටි. කන්ට්‍රෝල් එකත් එක්ක ඩවුන් ඇරෝ එක ප්‍රෙස් කරාම ෂීට් එකේ පල්ලහැම තියෙන රෝ එකට යන්න පුළුවන්. කන්ට්‍රෝල් එකත් එක්ක අප් ඇරෝ එක ප්‍රෙස් කරාම පළවෙනි එකට, කන්ට්‍රෝල් එකත් එක්ක රයිට් ඇරෝ එක ප්‍රෙස් කරාම අපිට යන්න පුළුවන් අන්තිම කොලම් එකට, කන්ට්‍රෝල් එකත් එක්ක ඩවුන් ඇරෝ එක ප්‍රෙස් කරාම එතකොට අන්තිම කොලම් එකේ අන්තිම රෝ එක. ඒ වගේම කන්ට්‍රෝල් හෝම්, කන්ට්‍රෝල් එන්ඩ් ඒවත් ට්‍රයි කරලා බලන්න. කන්ට්‍රෝල් එකයි අප් එකයි ලෙෆ්ට් එකයි එකපාර ප්‍රෙස් කරලා අපිට පුළුවන් පළවෙනි සෙල් එකට යන්න. ඉතින් මේ වගේ සෙල් අතර නැවිගේෂන් අපි දැනගන්න ඕන. මෙච්චර සෙල් ප්‍රමාණයක් එක ෂීට් එකක තියෙනවා. ඉතින් ABCD විතර ගිහලා ඉසඩ් වලට ගියාට පස්සේ ආපහු පටන් ගන්නවා AA කියලා, AAAB විදිහට යනවා. ඊළඟට ආය පටන් ගන්නවා ඒ ඩබල් ලෙටර්ස් ඉවර වුණාම, ඉසඩ් ඩබල් ලෙටර්ස් ඉවර වුණාම ඊළඟට පටන් ගන්නවා AAA වලින්. ඔය විදිහට ගිහිල්ලා අන්තිමට XFD වෙනකන් තියෙනවා කොලම්ස්. ඉතින් ඒ වගේම පල්ලහැට තියෙනවා මෙන්න මේ ප්‍රමාණයක් ආසන්න වශයෙන් 1 මිලියන් වගේ. ඔව් 1 මිලියන් රෝස් තියෙනවා. හරි, ඉතින් ඔය තියෙන ස්ප්‍රෙඩ් ෂීට් එකක් අපි බලමු. මේ ඕනම සෙල් එකක් සිලෙක්ට් කරාම මෙතන නේම් බොක්ස් එකේ පෙන්නවා මේ C6 කියලා. ඒ කියන්නේ මෙන්න මේ කොලම් එකේ ලෙටර් එකයි රෝ එකේ නම්බර් එකයි. දැන් මම මෙතනට ගියොත් D4. මේ විදිහට තමයි සෙල්ස් අපි ඇඩ්‍රස් කරන්නේ. සෙල් වල ඇඩ්‍රස්ස් නම් ලබා දෙන්නේ කොලම් එකේ රේට එකයි, කොලම් එක විතරක් සිලෙක්ට් කරොත් එන්නේ නැහැ. කොලම් එකේ ලෙටර් එකයි, රෝ එකේ නම්බර් එකයි විතර සෙල් එකක් සිලෙක්ට් කරොත් අපිට හරියටම බලා ගන්න පුළුවන්. ඉතින් අපිට මොනවා හරි ටයිප් කරන්න ඕන නම් මේ සෙල් එකට ගියාට පස්සේ අපිට මේක ටයිප් කරන් යන්න පුළුවන්. එහෙම නැත්නම් සෙල් එකේ ඩබල් ක්ලික් කරලා අපිට ටයිප් කරන්න පුළුවන්. ඩබල් ක්ලික් නොකර ටයිප් කරා මේක ටයිප් වෙනවා. ඉතින් ඊළඟට තවත් වැදගත්ම දෙයක් තමයි මෙන්න මෙතන අපි මොන හරි ෆන්ක්ෂන්ස් ෆෝමියුලා ලියනවා නම් අපිට මෙතන ලියන්න පුළුවන්. එහෙමත් නැත්නම් සෙල් එකට අදාළ ෆන්ක්ෂන්ස් ෆෝමියුලා මේ ෆෝමියුලා බාර් එකේ තමයි පෙන්නන්නේ. ඊට අමතරව වර්ඩ් වගේම අපිට හෝම් රිබන්, ඉන්සර්ට් රිබන්, ඩ්‍රෝ පේජ් ලේඅවුට් ෆෝමියුලාස් මේවා අලුත් ඒවා. ෆෝමියුලා, ඩේටා රිබන් එක මේවා අලුත් ඒවා. හැබැයි රිව්‍යූ, වියු, පේජ් ලේඅවුට්, ඉන්සර්ට්, මේ හෝම් මේවා වර්ඩ් වල තිබ්බ වගේම තමයි. ඉතින් එක්සෙල් වලත් තියෙනවා වියුස් කීපයක්. මුලින්ම තියෙනවා මේ නෝමල් වියු එක, ඊළඟට තියෙනවා පේජ් වලට බෙදිලෙන වියු එකක්. මේ වගේ වියුස් තුනක් තියෙනවා, මාරු කරලා අපිට බලන්න පුළුවන්. පේජස් වලට බෙදිලෙන වියු එක, පේජ් බ්‍රේක් ප්‍රීවියු. මොකක් ටයිප් කරන්න තියෙන දැනට එන්නේ නැහැ. ඉතින් මේ විදිහට එක්සෙල් වලත් වියුස් තුනක් තියෙනවා. අර වර්ඩ් වල තිබුණා වගේම වර්ඩ් වලට වැඩිය වෙනස් වෙයි වියුස් තියෙනවා. මොකද අපි දන්නේ නැහැ මේ එක්සෙල් මුළු ෂීට් එකම කොච්චර පිටු ගානක් ඇත්තටම ප්‍රින්ට් වෙයිද කියලා. ඉතින් ඒ හින්දා මේ දෙවැනි view එකෙන් අපිට ඒක බලා ගන්න පුළුවන් කොහොමද මේ පිටු print වෙන්නේ කියලා. හරි,
අපි එක්සෙල් වල චූටි ඇක්ටිවිටි එකක් කරලා ඉමු. ඉස්සලම මේ ෆෝමියුලාස් සහ ෆන්ක්ෂන්ස් මම අඳුනලා දෙනවා ඔයාලට. ඒක තේරුම් ගන්න මම චූටි ඇක්ටිවිටි එකක් ඔයාලත් එක්ක කරා. හරි. ඉතින් මුලින්ම මම පුංචි අපි මේ ස්කූලේ ස්කූල් මට්ටමෙන් චුටි මට්ටමෙන් කතා කරන්න පුඩි ඉස්සල්ලම එක්සෙල් ඉගෙන ගන්න මට්ටමෙන්නේ. ඒ හින්දා අපි පන්ති ළමයි 5 දෙනෙක්ගේ ටෝටල් මාක්, ඇවරේජ් මාක්, ග්‍රේඩ් ඒ වගේම ඊළඟට බලමු මේ ළමයින්ගේ රෑන්ක් එක හොයන්න කොහොමද කියලා. ඒකෙන් අපි ඉස්සරහට ඉගෙන ගමු මොනවද අපිට කරන්න පුළුවන් කියලා. හරි, ඊටත් කලින් චූටි දැන් මම එක්සෙල් වල කියලා දීලා ඉන්න මේ එක්සෙල් වල ඔටෝ ෆිල් ෆන්ක්ෂන් එක. එක්සෙල් වලට පුළුවන් පැටර්න් රෙකග්නයිස් කරන්න. දැන් මම මන්ඩේ කියලා ටයිප් කරලා මෙන්න මේ සෙල් එක උඩට ගිහිල්ලා මේ සෙල් එකේ පේනවනේ ඔයගොල්ලන්ට කොළපාට මෙන්න මෙතන මේ පොඩි ක්‍රොස් එකක් තියෙනවා, ඩොට් එකක්. මේ ඩොට් එක උඩට ගියාම මගේ මවුස් එකේ තියෙන කර්ස් එක ඔන්න වෙනස් වෙනවා ක්‍රොස් එකකට. කළුපාට ක්‍රොස් එකකට වෙනස් වෙනවා. මේ කළුපාට ක්‍රොස් එකකට වෙනස් වෙනවා. ඒ ක්‍රොස් එකට වෙනස් වෙනකොටම මම ක්ලික් කරලා පල්ලෙහාට ඇද්දොත් මේ ඔටෝ ෆිල් කියන එක වැඩ කරනවා. ඉතින් මේක මේ හරස් අතරත් පුළුවන්. එක්සෙල් වලට පුළුවන් ඔටෝමැටිකලි මේ පැටර්න්ස් රෙකග්නයිස් කරන්න. මන්ඩේ, ටියුස්ඩේ, වෙන්ස්ඩේ ඒ වගේම අපිට තව ට්‍රයි කරන්න පුළුවන් මේ වගේ එකක්. ජනවාරි, ෆෙබ්‍රුවරි, මාර්ච්. හරි, මේකේ ෆුල් එක ගැහුවත් කමක් නැහැ. ජනවාරි ඒත් පැටර්න් එක එනවා. ඒ වගේම මන්ඩේ කියලා ගැහුවත් ඒත් මේ පැටර්න් එක ගන්න පුළුවන්. මේකට අපි කියනවා ඔටෝ ෆිලින් ෆීචර් එක කියලා. කියන ඔටෝමැටිකලි මෙයා ඩිටෙක්ට් කර ගන්නවා පැටර්න් එක. හරි, අපි ගත්තොත් එක කියලා මොකක් වෙයිද? එයා ගන්න එකමයි. හැබැයි අපි එක සහ දෙක කියන දෙකම ටයිප් කරනවා. ඊට පස්සේ මම මේ නෝමල් ක්‍රොස් එකේදී මේ දෙකම සිලෙක්ට් කරගන්නවා. ඒකල මෙතනට ගියාම අර බ්ලැක් ක්‍රොස් එක එනවා. එතකොට පල්ලයට අදිනවා. දැන් එයා ඒ පැටර්න් එක රෙකග්නයිස් කරගන්න. 1 2 3 4 5 6 7 8 9 විදියට. මම ලිව්ව 2 4 කියලා මේ දෙක සිලෙක්ට් කරොත් ඊළඟ එක වෙන්න ඕන මොකද්ද? 2 4 6 8 10. මම සිලෙක්ට් කරොත් 3 6 ඉතින් එයා ඒ අනුව පැටර්න් එක හදාගන්න. 3 6 9 12. මම කිව්වොත් හරි මම මේ වගේ එකක් කිව්වොත් දයාන් මෙතන පැටර්න් එකක් නැහැ නේද? එයා ඒකම තමයි ෆිල් කරන්නේ. මං කිව්වොත් ගයාන් නිමා. දැන් මම මේක සිලෙක්ට් කරනවා. දැන් මගේ පැටර්න් එක වෙන්නේ ගයාන් නිමා, ගයාන් නිමා. ඔය විදිහට Excel වල ඔටෝ ෆිල් කියලා ෆන්ක්ෂන් එකක් තියෙනවා. ඔටෝ ෆිල් කියලා ක්‍රියාවලියක් තියෙනවා. ඕක ගැන දැනුම අවශ්‍යයි අපි මේ ඉස්සරහට කරන්න යන වැඩේට. හරි, ඔගොල්ලෝ try කරලා බලන්න මොන වගේ pattern ද මේකට අපිට අවශ්‍ය නම් pattern එකක් අඳුනලා දෙන්නත් පුළුවන්. අපි ඉස්සරහට කතා කරමු අර සිංගල මාස ක්‍රමයට දුරු තුනවම් මැදින්බක් වගේ දාන්න ඕන නම් ඒ ඔටෝ ෆිල් වෙන්නේ නැහැ. ඒක අපි අඳුනලා දෙන්න ඕන Excel වලට. එහෙම කරන්නත් පුළුවන්. හරි, දැන් අපි යමුකෝ අපි කරන්න ගිය exercise එකට. හරි, මම table එකක් හදනවා. මම table එකේ මුලින්ම දානවා student name, ඊළඟට maths වල marks, chess, english, science. හරි, ওই තුනේ marks අපි දාමු. මේ row වල size එක වලට වෙනස් කර ගන්න ඕන ලේසි ක්‍රමයක් තමයි මේ row sorry column හෝ row මේ column දෙකේ අතරට ගියාම මේ column එක down arrow එකකින් කියන්නේ column එක select වෙනවා. ආයෙ down arrow එක column එක select කරනවා. හැබැයි මේ දෙක අතරට යනකොට මෙන්න මෙහෙම double header දෙපැත්තට header දෙකක් තියෙන මැද්දෙන් ඉරි කියලා තියෙන arrow එකක් එනවා. එතකොට double click කරා නම් automatically size එක adjust වෙනවා. මෙතන තියෙද්දි double click කරාම automatically, මෙතන තියෙද්දි double click කරාම automatically, මෙතන තියෙද්දි double click කරාම automatically. එහෙම නැත්තම් මට පුළුවන් ඒකෙද්දි click කරලා drag කරන්න. manually හදා ගන්න පුළුවන් click කරලා drag කරලා. හරි. Okay. ඊළඟට අපි මේ මෙයාගේ දාමු total mark එක. ඊළඟට අපි දාමු average mark එක. ඊළඟට අපි දාමු මෙයාගේ average එක මත grade එක කොහොමද කියලා. ඊළඟට අපි දාමු මෙයා පන්තිය කීවෙනියද. හරි, student name එක මම දානවා අමාලි, කසුන්, ෂෙහාන්, මාලි, සම්පත්. maths mark
අපි මාක්ස් 50 හරි දාමු. ඉංග්ලිෂ් වලටත් ඒ වගේ. සයන්ස් වලටත් මොන හරි මාක්ස් ටිකක් අපි එන්ටර් කරමු. ඇරෝ කීස් වලින් වාට උඩට පල්ලෙහාට යන්න පුළුවන් ලේසියෙන්. හරි. ඔන්න ඊළඟට අපි හදන්නේ ටෝටල් එක ගන්න. ටෝටල් එක ගන්නකොට දැන් අපි ෆන්ක්ෂන් එකක් හෝ ෆෝමියුලා එකක් කියලා දෙයක් ලියන්න ඕන මේ ගණන් හදා ගන්න. එහෙම නැත්නම් කම්පයර් කර ගන්න. ෆන්ක්ෂන් එකක් ෆෝමියුලා එකක් පටන් ගන්න සමාන ලකුණින්. එතකොට ඔන්න මෙතන මේක පෙන්වනවා. සමාන ලකුණ ගැහුවට පස්සේ මට කියන්න පුළුවන් මේ සෙල් ඇඩ්‍රස් එක කියන්නේ B2 එකතු කිරීමේ ලකුණ C2 එකතු කිරීමේ ලකුණ D2 මේක ටයිප් කරත් කමන්න නැත්නම් මට මවුස් එකෙන් සිලෙක්ට් කරන්න පුළුවන් B2 කියන සෙල් එකේ ඇඩ්‍රස් එක අපි දෙන්නේ B2 එකතු කිරීම C2 එකතු කිරීම D2 මේ විදිහට ගණිතමය විදිහට සෙල් ඇඩ්‍රස්ස් පාවිච්චි කරලා දෙනවා නම් අපි එකට කියනවා ෆෝමියුලා එකක් කියලා හරි මම ඒක එන්ටර් කරන්න එතකොට මට ටෝටල් මාක් එනවා එතකොට මේක ගන්න ඕන කොහොමද සමානයි B3 එකතු කිරීම C3 එකතු කිරීම D3 හැබැයි මම අර කලින් කියලා දුන්න ෆීචර් එක ඔටෝ ෆිලින් තියෙන හින්දා අපිට පුළුවන් එකක් හදාගත්තට පස්සේ මෙන්න මේ බ්ලැක් ක්‍රොස් ඇරෝ එකට ගිහිල්ලා පල්ලෙහාට අදින්න පල්ලෙහාට ඩ්‍රැග් කරන්න පල්ලෙහාට ඩ්‍රැග් කරද්දී මේ ඔටෝමැටිකලි මේ පළවෙනි එක B2 C2 D2 ඊළඟ එක B3 C3 D3 B4 C4 පැටර්න් එක අඳුරගෙන ඒ සෙල් පැටර්න් එක ෆිල් කරනවා. ඒක අර ඔටෝ ෆිලින් එක වැදගත්කම වෙන්නේ. ඊළඟ එක B5 C5 D5 B6 C6 D6. එතකොට ඇවරේජ් එකත් මේ විදිහට ගන්න පුළුවන්. ඇවරේජ් එක ගන්න පුළුවන් සමානයි ටෝටල් ටෝටල් එක තියෙන කොහෙද? E2 බෙදීම 3. E2 බෙදීම 3ෙන් අපිට ඇවරේජ් එක ගන්න පුළුවන්. ඒකත් ඔටෝ ෆිල් කරන්න පුළුවන්. මේ දශම ස්ථාන ගාන වැඩිපුර එනවා නම් අපිට මේක අඩු කරන්න පුළුවන්. මෙතන තියෙනවා ඩික්‍රීස් ඩෙසිමල්, ඉන්ක්‍රීස් ඩෙසිමල්, ඩික්‍රීස් ඩෙසිමල්. මම ඩික්‍රීස් ඩෙසිමල් වලින් පුළුවන් මේකේ දශම ස්ථාන ගාන අඩු කරගන්න. ඉන්ක්‍රීස් ඩෙසිමල් වලින් වැඩි කරගන්න පුළුවන්. ඩික්‍රීස් ඩෙසිමල් වලින් මොනවා අයිම කළා දාන්න පුළුවන්. දශම ස්ථාන දෙකක් වගේ තියෙනවා. දැන් මේ අපි කරේ පළවෙනි උදාහරණය ෆෝමියුලාස් පාවිච්චි කරලා. හරි. මම ඊළඟට පෙන්නනම් ඒකම ෆන්ක්ෂන්ස් පාවිච්චි කරලා ගන්න හැටි. ෆෝමියුලාස් වල අපි කරේ මතක තියාගන්න සමාන ලකුණ සෙල් ඇඩ්‍රස් එක ගණිතමය ක්‍රියාවලිය එකතු කිරීම එකේ ඊළඟට සෙල් ඇඩ්‍රස් එක බෙදීම 3. E3 කියන්නේ ටෝ E2 E3 මෙතන තියෙන්නේ E2 sorry. E2 බෙදීම 3. එතන මේ ඔටෝ ෆිල් කරාම ඊළඟ E3 බෙදීම 3, E4 බෙදීම 3, E5 බෙදීම 3 විදිහට මේ වෙනස් වෙනවා. හරි. ඔය තියෙන ෆෝමියුලාස්. ෆන්ක්ෂන් වලදී මම මේක අපෝ මකලා දාන්න. ෆන්ක්ෂන් කියන්නේ විශේෂ කීවර්ඩ්ස්. Excel වල මේවා හඳුන්වලා දීලා තියෙනවා. ඉතින් සමාන ලකුණ ගහලා sum කියන්නේ එකතුවට. Equal sum කියලා වරහන් දාලා මට මේ numbers දෙන්න පුළුවන්. B2, C2, D2. මෙහෙම දුන්නා මෙයා නะ ඒත් එකතු ගන්නවා බලන්න ෆන්ක්ෂන් එක මොකද්ද equal sum B2 C2 D2 තව කෙටි ක්‍රමයක් තියෙනවා මේක දෙන්න මට දෙන්න පුළුවන් මේ අතරමැද ඒවා නොදී P2 sit colon එකක් දාලා D2 දක්වා එහෙමත් මේක ගන්න පුළුවන් B2 colon D2 ඒතර C2 දෙන්න ඕනේ නැහැ B2 සිට D2 දක්වා සියලුම මේව එකතු කරන්න. ඉතින් මේ වගේ පල්ලෙහාට ඩ්‍රැග් කරොත් මේ B2 to D2, B3 to D3 එකතු කරන්න. B4 to D4 අර වගේම උත්තරය අපිට ගන්න. ඉතින් average වලටත් එහෙම එකක් තියෙනවා equal average. ඊට පස්සේ මෙන්න මේ range එක අපිට select කරන්න පුළුවන්. B2 සිට D2 දක්වා average එක. මතක තියාගන්න E2 වලට එනකන් ගන්න එපා. P2 සිට D2 දක්වා average. ඔය විදිහටම අපිට ගන්න පුළුවන් කලින් වගේ.
මේ අපි කරේ functions පාවිච්චි කරලා. එතකොට excel වල තියෙනවා functions, ඒ වගේම formula. හරි. grade වලට අපිට පාවිච්චි කරන්න වෙන්නේ ඇත්තනම function එක. මොකද අපි තීරණයක් ගන්න ඕන. මගේ තීරණේ මම කියන්නම් මෙහෙම මේ average එක විශාලයි නම් හෝ සමානයි නම් 75ට එහෙමනම් ඒ ඉතින් මේක පල්ලහැට ගන්නම් auto fill කරලා 75ට ඊළඟට 60ට වඩා විශාලයි නම් හෝ සමානයි නම් b එහෙමත් නැත්නම් මෙයා 50ට වඩා විශාලයි හෝ සමානයි නම් c එහෙමත් නැත්නම් 40ට වඩා විශාලයි හෝ සමානයි නම් s එහෙම නැත්නම් 40ට වඩා කුඩායි නම් f විදිහට අපි grade එක දෙන්න තීරණය කරා කියලා හිතමු average එක මත if හැදෙන විදිය මෙන්න මේකයි if එකේ සමානයි if අපි මුලින්ම දානවා අපේ logical test එක ඒ කියන්නේ අපිට කියන්න පුළුවන් මේ f2 ඒ තමයි average එක විශාලයි නම් හෝ සමානයි නම් 75ට කමා එකක් දාලා මේක සත්‍ය නම් කරන්න ඕන දෙය මං සත්‍ය නම් දාන්නම් හෙලෝ කියලා අසත්‍ය නම් ඊළඟට කරන්න ඕන දෙය හායි දැන් මොකද වෙන්නේ 75ට වැඩි නම් හෙලෝ 75ට වැඩි නම් අඩු නම් හායි 75ට වැඩි නම් හෙලෝ අඩු නම් හායි මෙතන 70 වෙනි තියෙන්නේ 70 75ට වඩා අඩු එහෙමනම් අපිට එන්න ඕන හායි කියලා ඉතින් මේ විදියට තමයි මේ if පාවිච්චි වෙන්නේ කන්ඩිෂන් එක විශාල නම් කුඩා නම් හැබැයි මෙතන කන්ඩිෂන් කීපයක් තියෙන නිසා අපිට if ඇතුලේ කියන්නේ ඔන්න 75ට වැඩි නම් a 75ට වැඩි නම් a කියන එක මෙතන දෙන්න පුළුවන් එහෙම නැත්නම් ආයෙත් මේ කොටසට අපිට දාන්න වෙන්නේ මොකද්ද අලුත් if එකක් ඉතින් අපිට එකපාරටම කියන්න බෑ 75ට වැඩි නම් a නැත්නම් f කියන්න බෑ නැත්නම් තව ඔප්ෂන් හතරක් තියෙනවා ඒ හිඳ 75ට වැඩි නම් a නැත්තම් කියන එක අපිට දාන්න ඕන if එක. උදාහරණ නැත්තම් if මේ e2 විශාලයි හෝ සමානයි 60ට නම් එහෙමනම් b. ඒකෙත් අපිට නැත්තම් කියලා නිකන් f දෙන්න බෑ. නැත්තම් කියලා ආයෙත් if එකක් දාන්න වෙනවා. ඔය විදිහට nest එකක්. ඒ කියන්නේ if ඇතුලේ if ඇතුලේ if ඇතුලේ if දාලා තමයි මේ කන්ඩිෂන් එක අපිට ලියන්නේ. හරි. අපි try කරලා බලමු ලියන්න. සමානයි if average විශාලයි හෝ සමානයි 75ට වැඩි නම් එහෙමනම් a එහෙම නැත්නම් if මේ average විශාලයි හෝ සමානයි 60ට නම් එහෙමනම් b එහෙමත් නැත්නම් if මේ average විශාලයි හෝ සමානයි නම් 50ට c කමා එහෙමත් නැත්නම් if මේ average විශාලයි හෝ සමානයි 40ට එහෙමනම් s එහෙමත් නැත්නම් කියන්නේ 75ට වැඩිත් නැහැ 60ට වැඩිත් නැහැ 50ට වැඩිත් නැහැ 40ට වැඩිත් නැහැ ආය අපි බලන්න ඕනේ 40ට වැඩිත් නැහැ කියන්නේ තේරුම මොකද්ද? ඉතුරු ඔක්කොම 40ට අඩුයි. එහෙනම් එහෙම නැත්නම් කියන එක අපිට ආය චෙක් කරන්න ඕනේ f කියලා දෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒත් නැත්නම් bත් නැත්නම් cත් නැත්නම් එසුත් නැත්තම් f හැබැයි මතක තියාගන්න අපි වරහන් හතරක් ඇරියා එහෙනම් 1 2 3 4 ක් වහන්න එක ලෙන්ට කරන්න අපිට ට්‍රේඩ් එක එනවා ඔන්න අපි එක පල්ල 60ක් ද හැටිය පල්ල ඩ්‍රැග් කරපැටි අපිට එනවා මේකේ ළමයින්ගේ ට්‍රේඩ්ස් හයිත් ෆන්ක්ෂන් එක බලා ගන්න බලාගෙන උඩින් තියනවා ට්‍රයි කරලා බලන්න 75ට වඩා වැඩි නම් ඒ කෝටේෂන් ඇතුලේ අපි දෙන්නේ ඩබල් කෝටේෂන් ඇතුලේ ටෙක්ස්ට් එකක් දෙන්නේ ඩබල් කෝටේෂන් ඇතුලේ සාමාන්‍යයෙන් 60ට වැඩි නම් b 50ට වැඩි නම් c 40ට වැඩි නම් s එහෙමත් නැත්නම් f ඊටස් වරහන් හරි ඊළඟට අපි බලමු අන්තිම එක රෑන්ක් හරි රෑන්ක් එක දෙන්නත් අපිට ෆන්ක්ෂන් එකක් තියෙනවා equal rank එතකොට රෑන්ක් එක දෙන්නේ අපි රෑන්ක් එක කියලා තෝරන්නේ ගොඩකින් එක්කෙනෙක්. ඉතින් මාක්ස් අනුව තෝරන්නත් පුළුවන්. මේ සියලුම මාක්ස් වලින් 210 කියන්නේ කීවෙනියද? equal rank
දෙසිය දහය කම ඉටවස රේන්ජ එක වෙන්න මොකක්ද E2සිට E6 වෙනකම් මාක්ස් වලින් E2 කීයද හරි නේද E2 කියන්නේ පළවෙනි එකේන එයා කීයද E2සිට E6 වෙනකම් මාක්ස් වලින් එහෙම තමයි හොයන්නේ ඒ කියන්නේ හොයන්න ඕන කෙනා සහ හොයන්න ඕන කණ්ඩායම E2 ගේ රෑන්ක් එක හොයන්න E2 සිට E6 වෙනකම් කණ්ඩායම එතන කරාම අපිට එනවා තුන්වෙනි හරිද මේ පළවෙනිය මේ දෙවෙනිය මේ තුන්වෙනි හරි නේද අපි අපල්ලාට මේක ඩ්‍රැග් කරමු ඔන්න එතකොට අපිට එන්න ඕන හරියටම රෑන්ක් එක හැබැයි ඔයගොල්ලෝ මෙතන නොටිස් කරාද එහෙම ඉන්නේ නැහැ හේතුව මොකක් වෙන්නද හේතුව අපි ඉගෙනගත්ත දෙයක්මයි ඒ තමයි ඔටෝෆිල් මෙතනදී හෙව්වේ E2 කීවෙනියද E2 සිට E6 කණ්ඩායමේ දෙවෙනියට බලනවා E3 කීවෙනියද එක හරේ මෙයා කීවෙනියද කියලා බලන්න ඕන හැබැයි කණ්ඩායම් බලන්න E3 සිට E7 කියන කණ්ඩායමේ එනේ කණ්ඩායමත් මොකද වෙලා තියෙන්නේ දැන් මෙයත් එක්ක කණ්ඩායම මේක දෙවෙනි කෙනත් එක්ක කණ්ඩායම ආයක පල්ලයට ගිහලා තුන්වෙනි කෙනත් එක්ක කණ්ඩායම ඊටත් දෙවෙනි පල්ලයට ගිහලා හතරවෙනි එකනත් එක කණ්ඩායම මෙයා කීයද E5 to E9 ටීම් එකේ ඊළඟට මෙයා කීයද E6 කීයද E6 to E10 හරි මෙතනදී අපිට පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේක මේ අර අර වගේම ඩයිනමිකලි පල්ලයට යනකොට වෙනස් වෙන්න ඕන E2 කීවෙනියද වන්න ඕන E3 කීවෙනියද වන්න හොයන්න ඕන කෙනා වෙනස් වෙන්න ඕන හැබැයි හොයන්න ඕන කණ්ඩායම වෙනස් වෙන්න ඕනද නැහැ හොයන්න ඕන කෙනා හරි E2 ගේ තමයි ඊළඟට E3 ගේ තමයි. හරි. ඊළඟට E4 ගේ තමයි. ඊළඟට E5 ගේ තමයි. ඊළඟට E6 ගේ තමයි. හොයන්න ඕන කෙනා වෙනස් වෙන්න ඕන නැහැ. හැබැයි හොයන්න ඕන කණ්ඩායම හොයන්න ඕන කෙනා වෙනස් වෙන්න ඕන. සරි. හොයන්න ඕන කණ්ඩායම වෙනස් වෙන්න ඕන නැහැ. ඉතින් එහෙම නොවෙනස් වෙලා තියාගන්න මේ හොයන්න ඕන කණ්ඩායම නොවෙනස්ව තියාගන්න අපි පාවිච්චි කරනවා absolute reference in කියන ටෙක්නික් එක. මේ රිලේටිව්ලි මේක වෙනස් වෙන හින්දා නේ ප්‍රශ්නයක් උනේ මේක ෆික්ස් කරන්න ඕනේ නියත කරන්න ඕනේ නියත කරන්න නම් වෙනස් වෙන්න දේවල් ඒ කියන්නේ E වෙනස් වෙන්නේ නැහැ නේ දිගටම මේ EEමයි මේ E5 E E වෙනස් වෙන්නේ නැහැ වෙනස් උනේ E2 E3 E4 නම්බර් එක වෙනස් වෙනවා ඒකෙත් මුල නම්බර් එක වෙනස් වුණාට කමන්නේ E2 වෙනස් වුණාට කමන්නේ E3 එකේදී තුන්වෙනි හරි E4 ඒක වෙනස් වුණාට කමන්නේ හැබැයි රේන්ජ් එක වෙනස් වෙන්නේ එහෙනම් වෙනස් වෙන්නේ නැතුව ඉන්න ඕන මෙන්න මේ දෙකයි මෙන්න මේ හයයි. ඒ කියන්නේ කණ්ඩායම නියත වෙන්න ඕන. දෙක E2 සිට E6 කණ්ඩායම හැම වෙලේම නියත. හැබැයි ඉස්සරහ කෙනා වෙනස් වෙනවා. අර නොවෙනස් වෙන එක කියලා ඉස්සරහින් අපි ඩොලර් මාක් එක දාලා මේක නියත කරනවා. සමහරු මෙහෙමත් දානවා. හැබැයි මේකේ වැරද්දක් නැහැ. හැබැයි ඉතින් E වෙනස් වෙන්නේ නැති හින්දා අපිට E ඉස්සරහ ඩොලර් දෙමීම අවශ්‍ය නැහැ. ඉතින් ඒ හින්දා E ඉස්සරහම ඩොලර් එක අයින් කළා ගන්න. දැම්මම මේක ඔටෝ ෆිල් කරන්න. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් හරියටම රෑන්ක් එක. මෙයා පළවෙනියා දැන් අර දෙවෙනිය ගොඩක් නැහැ ඉස්සලා. මෙයා පළවෙනියා, මෙයා පස්වෙනියා, හතරවෙනියා, දෙවෙනියා, තුන්වෙනියා විදිහට ඔන්න දැන් ගන්න රෑන්ක්ස් එක. අපි ෆෝමියුලා බා එක බැලුවොත් මේ බලන්න මුලින් E2 E2 to E6 කණ්ඩායම ඊළඟට E3 E2 to E6 කණ්ඩායම කණ්ඩායම වෙනස් වෙලා E3 E4 E2 to E6 කණ්ඩායම E5 E2 to E6 කණ්ඩායම E6 E2 to E6 කණ්ඩායම ඔය විදිහට රෑන්ක් එක අපිට හොයන්න පුළුවන් පන්ති කීපෙනද කියලා ඉතින් මේ ටික කරද්දී මතක තියාගන්න මේ ඇබ්සොලියුට් රෙෆරන්ස් එක ඔන්න අපිට යූස් කරන්න ඕන රිලේටිව් රෙෆරන්ස් එක කියන්නේ මේ සාමාන්‍ය විදිහ එනේ මේක වෙනස් වෙගෙන යන්න ඉඩ දෙනවා මෙතනදී F2 ට සාපේක්ෂව ඊළඟ එකේදී F3 ට සාපේක්ෂව ඊළඟ එකේදී F4 ට වශයෙන් වෙනස් වෙන්න දෙනවා මෙතනදී වෙනස් වෙන්න දෙනවා කොටසක් අනෙක් කොටස වෙනස් වෙන්න දෙන්නේ නැහැ එහෙනම් ඇත්තටම අපි කියන්නේ මේකට මික්ස්ඩ් රෙෆරන්සින් රිලේටිව්ත් තියෙනවා ඇබ්සොලියුට්ස්ත් තියෙනවා හරි මෙතනින් එහාට අපි ඊළඟ ටියුටෝරියල් එක කතා කරමු මොකද දැන් ටියුටෝරියල් ටිකක් දිග වුණා ඊළඟ ටියුටෝරියල් එකකින් අපි කතා කරමු Excel charts graphs data sorting ඒ වගේ දේවල් කොහොමද Excel වල පාවිච්චි කරන්නේ කියලා